city for unforgettable memories through the power of music. මම කියනවා මට කయ్య නායක ළඟෙන් ටියුෂන් ඕනේ නැහැ රටට ආධාර ලබා ගැනීම පිළිබඳව අපි ඒක විරුද්ධ පක්ෂයේ ඉඳගෙනම කරලා ඔප්පු කරලා හමාරයි මටත් තිබුණා බස් වෙන සල්ලි වලින් පිටරට ගිහිල්ලා දේශපාලන සැනකෙලි දබන්න නමුත් මම කියන්න කැමති මට වටිනවා ඒ සල්ලි වලින් තමුත්තේගම ජාතික පාසලට බස් රථය ලබා දුන්න එක මට වටිනවා මිත්‍රවරුනි කවුද ඒකෙන් ඉගෙනුම ලැබුවේ කියලා මම කියන්න යන්නේ නැහැ ඒක හැමෝම දන්නවා එක හින්ට් එකක් දෙන්නම් එයා කయ్య ගහන්න හරි දක්ෂයි දැන් එයා ලන්ඩන් වලට ගිහිල්ලා කියනවා අපිට තියනවලු මේ ජනාධිපති එක්ක සාකච්ඡාවක් මොන ටොම් පචද ජනාධිපති එක්ක සාකච්ඡාවක් නැහැ අද තියන ලොකුම ඩීල් එක මාලිමාවෙයි අලියගෙයි ඩීල් එක කියන එක මම කියන්න කැමති ඒක ඔප්පු වුණා අර ස්වාධීන රූපවාහිනියේ ගිහිල්ලා නටපු නාඩගම විහිළුව තමයි ඒ ප්‍රශ්න කිරීම් කරපු නිවේදකයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා එහෙව් පුද්ගලයට එහෙව් පුද්ගලයට එක්ක තමයි ගිහිල්ලා අලි මාලිමා ඩීල් එක රටටම ඔප්පු කරේ මම එකක් කියන්නම් මට 71 වතාවක් කිව්වා ඔක්තෝබර් 25 කුමන්ත්‍රණයට පෙර සහ පසුව අගමැතිකම ගන්න සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ගරුකයි මම කිව්වා මට එපා මම තනතුරු වලට යන්නේ පොදු ජනතාවගේ ආශිර්වාදය මත දැන් මට කියනවා අපරාධේ අගමැතිකම බාර ගන්න තිබුණලු ජනාධිපතිකම බාර ගන්න තිබුණලු ඔව් ඒක ඇත්ත මට අගමැති වෙන්නත් පුළුවන්කම තිබුණා ජනාධිපති වෙන්නත් පුළුවන්කම තිබුණා හැබැයි මම ඒ දෙකම ප්‍රතික්ෂේප කරා මොකද මට උවමනාවක් තිබුණේ නැහැ රට බංගලොත් කරපු රාජපක්ෂලගේ ප්‍රධාන ආරක්ෂකයා වෙන්න ඒ නිසා සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් නෑ ඩීල් නෑ නෝ ඩීල් නෝ ඩීල් මගේ ඩීල් එක තියන්නේ මගේ ගිවිසුම තියන්නේ මේ රටේ පොළොත් නමයක දිස්ත්‍රික්ක 25ක ප්‍රාලේ උප ප්‍රාලේ 346ක ග්‍රාණි වසම් 14021ක ගම් නියම් ගම් නගර 51000ක ජීවත් වෙන ලක්ෂ 220ක් වූ රටේ ජනතාව එක්කයි සජිත් ඩීල් කරන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති හිතාදර දයාබර මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ගොවි ජනතාවනි මේ රටේ කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට බීජ ශේෂ්ත්‍රේ දැවැන්ත අපරාධයක් වෙනවා මහා ලොකු මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා මහයිලු පල්ලම බීජ ගොවිපල ඇතුළු රජ රට පුරවරේ රටෙත් කාර්යක්ෂම ගුණාත්මක භාවයෙන් ඉහළ
දරාගත හැකි මුදලකට ගොවියට බීජ ලබා දෙන බීජ ගොවි පළවල් අපි ආරම්භ කරනවා. ඒ වගේම හැම කෙනාම කතා කරලා තියෙනවා පොස්ෆේට් නිධිය ගැන. මං ඔබට පොරොන්දු වෙනවා පොස්ෆේට් නිධිය විනිවිද භාවයෙන් යුක්තව ප්‍රයෝගී කරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දියුණුව උදෙසා අපේ රටට සම්පත් උපයන ව්‍යාපෘතියක් බවට අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මම දැන් වගකීමෙන් ප්‍රකාශයක් කරන්නට ඕන. අපි සැලැස්මක් හදලා තිබෙනවා වීගොවියාගේ වීතික සහය බවට පරිවර්තනය කරලා මැද පෙරදිග රටවල් දුබායි වලට කටාර් වලට අපනයන කරන පොඩි මට්ටමේ වැඩසටහනක් අපි සතුව තිබෙනවා. මාලදිවයිනටත් අපි සහල් අපනයනය කරලා මං ඔබට පොරොන්දු වෙනවා අපේ රටේ වීගොවියට විශේෂෙන්ම ඒ වගේම ගොවි ජනතාවට අපනයන කේන්ද්‍රීය කෘෂි කර්මාන්තය තුළින් ඔබට ඩොලර් උපයන යුගය අපි ආරම්භ කරනවා. ඒක අපි ඉදිරියේදී කරලා පෙන්වන්නම්. අපේ බලාපොරොත්තුව කුඩා මට්ටමින් අපි උත්සාහයක් දරනවා විපක්ෂයේ ඉඳගෙන මේ වැඩේ කරලා පෙන්වන්න ගොවි ජනතාවට. කරන්න පුළුවන්. අපි ඒක කරනවා. ඒ වගේම සියලු දෙනාටම කියන්න කැමතියි මහවැලි බල ප්‍රදේශ ඇතුළු මහාවාරි, මත්්‍යවාරි, කුඩාවාරි පුනරුත්ථාපනය කරනවා වගේම ඒ හැම වාරි පද්ධතියකටම සම්බන්ධ ගොවි සංවිධාන කේන්ද්‍ර කරගෙන අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැම ගොවි ජන කේන්ද්‍රයක්ම ගොවි ජනතාවට වගා කටයුතු කරන්නට සාධාරණ මිලකට උපකරණ ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් කරනවා. ඒ වගේම නව තාක්ෂණය තුළින් ඔබගේ නිෂ්පාදනය ඉහළ දමන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. මට දැනගන්න ලැබුණා පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණනාවක් ඉන්නවා අද අපිත් සමග එකතු වෙන්න. ඒ අයටත් මේ වේදිකාව තුළම ඒ හමුවීමේ අවස්ථාව ලබා දෙමින් මම ඔබට එක දෙයක් කියන්න කැමතියි. සෝබනේට රැවටෙන්න එපා. කයිවාරුවට රැවටෙන්න එපා. රටට ඕන කයිය නෙවෙයි වැඩ. මම ඔබට කියන්න කැමතියි විපක්ෂයේ බලයක් නැති පක්ෂයක් හැටියට රටටම වැඩක් කරලා ඔප්පු කරලා තිබෙන්නේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්දහනයයි.